තරුණයින් 13 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඊයේ දහවල් ගල්කිස්ස මුහුදු තීරයේ දියනෑමට පැමිණ තිබෙනවා. ඔවුන් පිළියන්දල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන සේවකයන් පිරිසක්. සතියන්ත නිවාඩු දිනයක් වූ ඊයේ දියනාමින් කෙලි දෙලෙන් ගත කළ මේ තරුණයින් දෙසට විශාල රළ පහරක් ඇදී එන ආකාරය ඔවුන් දැක තිබුණේ නැහැ. දලා දලා මාර ඉතර ඇටි අපි එනකොට 13 දෙනෙක් ඉතර අපි ආවා නාන්න ගියා මොහොතට. නාන ඉන්නකොට ලොකු රැලක් ආවා. කිව්ව ඔක්කොම ගොඩ වෙන්න කියලා. ඔක්කොම ගොඩ වුණකොට අනිත්‍රලා ඇවිල්ලා ඒ දෙන්නත් එදගෙන ගියා. සිද්ධිය සැලවීමත් සමගම ස්ථානයට ආ නාවික හමුදා කිමිදුම්කරුවන් සහ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් මුහුදු රළ සමග පොරබදමින් සිටි අයගේ ජීවිත බේරාගත්තද තරුණයින් දෙදෙනෙකු ඒ අතර සිටියේ නැහැ. වැඩි වෙහෙසක් දැරීමෙන් අනතුරුව එක් තරුණයෙකුගේ සිර රුසවාගත්තේ ඔවුන් රළ පහරට හසු වූ ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ ඈතින් තිබියදී. අනෙක් තරුණයාගේ සිරුර මෙතෙක් හමු වී නැහැ. හැටන් පූඩලෝය ඇරෝ වතුයායේ පදිංචි 19 හැවිරිදි මිතුරන් වූ ඔවුන් කොළඹ රැකියාවකට ගොස් ඇත්තේ මීට මාසයකට පමණ පෙර. කෙසේ වෙතත් අදාළ පිරිස දියනෑමට ගිය ස්ථානයේ ඒ සඳහා නුසුදුසු ඉතා අනාරක්ෂිත ස්ථානයක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මෙතන නාන දෙන්නේ නැහැ කවුරු මෙතන. පෙරලා තරයි මෙතන වල ගෑයෙනවා. කොච්චර කිව්ව මිනිසුන් කියන දේ කාන්නෙත් නැහැ නෑ ඇවිල්ලා ඔරෙන් නානවා ඉතින්. මේ පෙරේද තෙලවල තියෙන මේ මිනිසුන්ව මේ කැල්ල කට්ටිය. ඒ නාල තමයි අරෙන් ගිහින් නාලා තියෙන්නේ. ඉපයි කියන්නේ ගියා නාන්න එනවා. අම ඕඩෙන් මේ මූජෙන් කියලා හතරක හතර හතරේ මැරෙනවා කොහොමද තියලා. කොච්චර කිව්වත් අහන්නෙත් නැහැ ඉතින් මොනවා කරන්නද පව්. ජීවිත දෙකක් බිලිගත් මෙම අනතුරුදායක ස්ථානය පිළිබඳව නොදැන හෝ තැකීමක් නොකළ ඇතැම් පිරිස් අද පස්සරුවේ එම ස්ථානයේ විනෝදවන ආකාරයද අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. ගල්කිස්ස මුහුදු තීරය තුළ ඉතා අවදානම් සහගත කලාපයක තමයි අප දැන් රැඳී සිටින්නේ. ඊයේ ඉතාම අවාසනාවන්ත සෝචනීය සිද්ධියක් වුණේ මේ ස්ථානය අවට කලාපය තුළ. හැබැයි මේ කාරණාව සිද්ධ වෙලා පැය 24ක් ගත වෙනටත් පෙර ඒ ගැන කිසිදු තැකීමක් නොකරන තරුණයින් තවදුරටත් මේ රළත් සමගින් ඔට්ටු වෙන්නට කරන වෑයම පිළිබඳව අපි බොහොම කනගාටුවෙන් වාර්තා කරන්නට කැමතියි.